ෆස්බුක් එකේ අපූරු වාර්තාවක් තිබුණා. එතමයි ශ්‍රී ලංකා ප්‍රතිකරු අතරින් ශතකයක් වාර්තා කළ අවස්ථාවල වැඩිම ජයග්‍රහී ප්‍රතිශතයක් වාර්තා කළ ප්‍රතිකරුවන් පිළිබඳ වාර්තාව. මේක අපූර්ව වාර්තාවක් නිසා මේ ගැන වැඩිදුරටත් අපි කතා කරන්න හිතුවා. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ලබා ගත්ත සචින් තෙන්ඩුල්කර් ශතකයක් ලබා ගත්තොත් ඉන්දියාව පරදිනවා කියලා කාලයක් පිළිගැනීමක් තිබුණා. ඒ වගේ කතාවක් ගේන්නත් හේතු වුණු කරුණ තමයි සචින් ලකුණු 90 ඉඳන් 100ට යද්දී සචින් වැඩි පන්දු ප්‍රමාණයක් ගන්න නිසා තමයි මේ විදිහේ කතාවක් ගොඩ නැගුණේ. මෙහෙම නැති ප්‍රතිකරුවෝත් ඉන්නවා. එහෙම කෙනෙක් තමයි විරාට් කොහලි කියන්නේ. කොහලි ශතකයක් ගත්තොත් ගොඩක් වෙලාවට ජයග්‍රහණයකින් තමයි තරගය අවසන් කරන්නේ. මේ විදිහට ශතකයක් ගත්ත අවස්ථාවල තරඟ ජයග්‍රහණ වලින් අවසන් කරපු වාර්තාවේ අපි අය අතරින් මුලින් ඉන්න 5 දෙනා කවුද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. එක්දින ශතක 15කට වැඩියෙන් ලබා ගත්ත ප්‍රතිකරුවෝ අතරින් ශතක ලබා ගත්ත අවස්ථාවල වැඩිම ජයග්‍රහී ප්‍රතිශතේ වාර්තා කළ ප්‍රතිකරුවෝ 5 දෙනා පෙළ ගැස්සුවම 5 වෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි ප්‍රතිකරු කුමාර් සංගක්කාර. කුමාර් සංගක්කාර එක්දින තරඟ 404කදී ශතක 25ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ අවස්ථාව 25 ශතක ලබා ගත් අවස්ථා 18ක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ ලබා ගන්න සමත් වෙලා තියෙනවා. සංගා ශතක ලබා ගත් අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහී ප්‍රතිශතය විදිහට සටහන් වෙන්නේ 72%. ශ්‍රී ලංකාව බිහි කළ තවත් අපූර්ව ප්‍රතිකරුවෙක් තමයි උපුල් තරංග. තරංග එක්දින තරඟ 235කදී ශතක 15ක් ලබා ගන්න සමත් වෙනවා. තරංග මේ විදිහට ශතක ලබා ගත් අවස්ථා 15 වෙනි අවස්ථා 12කදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහීව තරඟ අවසන් කරන්න සමත් වෙලා තියෙනවා. තරංග ශතක ලබා ගත් අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහී ප්‍රතිශතය විදිහට සටහන් වෙන්නේ 80%. තමන්ගේ පිටින් පන්දුවෙන් වගේම පන්දු රැකීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන ගිය අපූර්ව ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ. ආරම්භක ප්‍රතිකරුවෙක් බවට පරිවර්තනය වීමත් එක්ක නිරන්තර ශතක ලබා ගැනීමේ රුසියකුණු ඩිල්ෂාන් තරඟ 330කදී ශතක 22ක් ලබා ගන්න සමත් වෙනවා. මේ අවස්ථාව 22කින් අවස්ථා 18කම තරඟ ජයග්‍රහණ වලින් කෙළවර කරන්න ඩිල්ෂාන් සමත් වෙනවා. ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ වටිනාම එක්දින ක්‍රීඩකයන් අතර ඉස්සරහින් ඉන්න සනත් ජයසූරිය කියන්නේ දිනන්න ගහපු තවත් අපූර්ව ක්‍රීඩකයෙක්. එක්දින තරඟ 45කට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සනත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතක 28ක් ලබා ගන්න සමත් වෙනවා. මේ අවස්ථාව 28න් අවස්ථා 24කම ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ ජයග්‍රහණය කෙළවර කරලා තියෙන්නේ. මේ නිග තරඟයක් වැස්ස නිසා අතහැරලා දමලා තියෙන නිසා ඉතිරි තරඟ 27න් සනත් ශතක ලබා ගත් අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහී ප්‍රතිශතය සටහන් වෙන්නේ 89%ක් විදිහට. එක්දින තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ ගණනාවක් ලබා දුන් නායකයෙක් වගේම ප්‍රතිකරුවෙක් තමයි මහේල ජයවර්ධන කියන්නේ. මහේල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරඟ 448ක් ක්‍රීඩා කරලා ශතක 19ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ අවස්ථා 19න් අවස්ථා 2ක විතරයි ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පරාජිතව අවසන් කරලා තියෙන්නේ. මේ අවස්ථා 2කින් එකක් නම් කාටත් හොඳට මතක ඇති. ඒ තමයි 2011 ලෝක කුසලානේ ඉන්දියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසාන තරගය. මේ තරගයේ මහේල ශතකයක් ලබා ගත්තත් ශ්‍රී ලංකාව පරදිනවා. මහේල ශතක ලබා ගත් අවස්ථාවල ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සටහන් වෙන්නේ 90%ක් විදිහට. මේ වාර්තාවට අපේ අලුත් ක්‍රීඩකයොත් ඉක්මනට එකතු වුණොත් අපේ කණ්ඩායම ජයග්‍රහී මාවතට ගන්න අපිට ඉක්මනට හැකියාව ලැබෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.